අන්තර්විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමන් ලෙස ශිෂ්‍ය ශිෂ්‍යාවන් සෞඛ්‍ය අමාත්‍යාංශයට කඩා වැදිලා ඡන්දක්කාරී ලෙස කටයුතු කරන්න පෙළඹුණා. අපේ විශ්වාසය මේ කටයුත්තට පෙළඹුණේ ඒ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ ඕනකමට නෙවෙයි කියලා. ඔවුන් පිටිපස යම්කිසි දේශපාලන බලවේගයක් ඉන්නවා කියන එක තමයි අපේ විශ්වාසය. මේ බලවේගය පිළිබඳ අපිට තොරතුරු තියෙනවා. මම කියනවා ඒ පෙරටුගාමි පක්ෂය තමයි මේ ශිෂ්‍යයන්ව පොළඹවන්න මේ ප්‍රචණ්ඩකාරී ක්‍රියාවලට යෙදෙන්න ක්‍රියා කරන. ඒකට ඒ ඇවිලෙන ගින්නට ලාම්පු තෙල් දාන්න ඉන්නවා තව දේශපාලන පක්ෂ ටික. ඒක ඉතින් මේ කාලේ අපි නිතර දකින සිද්ධියක්. ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ අනාගතය අඳුරු කරන්න උත්සාහ දරන මේ වගේ දේශපාලන ක්‍රියාදාමයන්ට කවුරුත් යහපත්ව හිතන මේ රටේ අනාගතය ගැන මේ තරුණයින්ගේ අනාගතය ගැන හිතන පුරවැසියෙක් රජයක් දේශපාලන පක්ෂයක් කවුරුත් මේකට අතහිත දෙන්න හොඳ නැහැ. කවුරුත් මේකට අතහිත දෙන්න හොඳ නැහැ. අපි ඒකට ඒ තරුණ අයගේ අනාගතය ආරක්ෂා කරන්න එකට නැගී හිටිනවා. විශ්වවිද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ අධ්‍යාපනය කඩාපල් කරාම ඔවුන් සමාජගත වෙන්න යන කාලේ ප්‍රමාද වෙනවා. මේක දේශපාලන උපක්‍රමයක්. ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනය තුලින් තමන්ගේ දේශපාලන කටයුතු කරන්න බැරි අය මේ තරුණ අසහනය ඇති කරලා මේ තත්ත්වය ඇති කරන්න හදනවා. මේකට ශිෂ්‍යාවන්ත් හසු වෙන්න හොඳ නැහැ. මම එන්නේ ඉගෙන ගන්න, ඉගෙනගෙන රටට වැඩක් ඇති තරුණ පරම්පරාවක් වෙන්න, ඊට පස්සේ පරිණත වෙන්න, වැඩිහිටි වෙන්න, ඊළඟ තරුණ පරම්පරාවට මඟ පෙන්වන්න. අනේ ඒකයි වෙන්න ඕනේ. එතනදී මං හිතන්නේ ඒකත් මේ කැමැත්තෙන් හිතලා කරන එකක් නෙවෙයි. එතනදී වෙලා තියෙන්නේ මං හිතන්නේ කලබලයත් එක්ක ඇති වෙච්ච තත්ත්වයක්. ඒ වෙලාවේදී ලංකාදීප මාධ්‍යවේදිකා යතේ කැමරාවකුත් නැහැ. මාධ්‍යවේදියා කියලා ජැකට් එකක් තිබිලා තියෙනවද කියලා දන්නේ නැහැ. මට ආරංචි එක ඒකේ අපි පරීක්ෂණ ආරම්භ කළා තියෙන්නේ. ඉතින් ඒ මාධ්‍යවේදීන්ට හඳුනාගත්තට පස්සේ පහර දීමක් වුණා නම් විශේෂයෙන් මාධ්‍යවේදියා මාධ්‍ය කටයුතු නම් කරගෙන හිටියේ එතන අරගලයේ කටයුතු නම් වෙනම දෙයක්. ඒ මාධ්‍ය කටයුතු නම් කරන් හිටියේ ඒකේ ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් ඒ පිළිබඳව පරීක්ෂණ කරගෙන යනවා දැන් හඳුනගන්න. ඒක වගකීමකින් අපි කියනවා.